ගුවන්තමාලාව කියන රට හිටිය බොහොම දූෂිත ජනාධිපතිවරයෙක්. එයාගේ නම තමයි පෙරස් මොලීන. දැන් මිනිස්සු සාමාන්‍යයෙන් දන්නවා මෙයා හරි දූෂිතයි කියලා. නමුත් මිනිස්සුන්ට මේකට විරුද්ධව නැගිට ගන්න විදියක් තිබුණේ නැහැ. මොකද බොහොම දරුණු මේ යකඩ හස්තයකින් තමයි එයා රට පාලනය කරන්නේ. නමුත් 2015 වසරදී සෞරදීනේ මේක වෙනස් වුණා. ඒ ගුවන්තමාලාවේ මිනිස්සු මේ දුර්දාන්ත රජයට ජනාධිපතිවරයාට විරුද්ධව නැගිට්ට. ඒ වගේම මෙයාව පාලනයෙන් එයාගේ තනතුරෙන් අයින් කරා. ඒ විතරක් නෙමෙයි මෙයාව පුටුවක ඉඳලා ඒ රටේ මිනිස්සු මෙයා එයා කරපු වැරදි සේරම අහන්න සැලැස්සුවා. ඊපස්සේ එයාව සිරගත කරා. ගුවන්තමාලාව විතරක් නෙමෙයි මේ ලෝකයේ ගොඩාක් රටවල්වල සාමකාමී අරගලවලින් මේ රටවල්වල තියෙන දූෂිත පාලකයන් මේ මිනිස්සු අයින් කරලා තියෙනවා. දැන් ටියුනීසියාව ගත්තාම, ජෝර්දානිය ගත්තාම, යුක්‍රේනිය ගත්තාම ඔය වගේ රටවල් ගණනාවක ඒ කාරණාව කරලා තියෙනවා. ඒ මිනිස්සු තීරුම් අරන් තියෙනවා සමාජ අරගලයක් කියලා, කියන්නේ උද්ඝෝෂණයකින් ඔබ්බට ගොඩනැගිය යුතු දෙයක් කියලා. මේ සමාජ අරගල උද්ඝෝෂණ වලට විතරක් සීමා කරපු රටවල් ටිකකුත් හිටියා. ගිනියාව, ඊට පස්සේ සිරියාව, ඊට පස්සේ ඉරාක්. උගලන් දන්නවා මේ රටවල් කිසිම දෙයක් ඒ ජනතාව සාක්ෂාත් කරගත්තේ නැහැ ඒගොල්ලන්ගේ රටවල් තිබුණු අරගල වලින්. ඊටත් වඩා ඒ රටවල් ඒ අරගලෙන් පස්සේ ත්‍රස්තවාදයට ගියා, මිලිටරි ජුන්ටා වලට ගියා, සිවිල් යුද්ධ වලට ගියා. ඒ රටේ මිනිස්සු තීරුම් ගත්තේ නැහැ සමාජ අරගලය කියන්නේ මේ උද්ඝෝෂණයෙන් ඔබ්බට තියෙන දෙයක් කියලා. කොහොමද සමාජ අරගල මේ රටවල්වල මිනිස්සු උද්ඝෝෂණ වලින් ඔබ්බට අරගෙන ගියේ? ඇයි හොංකොංග වල ශිෂ්‍යෝ මේ හොංකොංග වල ඉන්න ආරක්ෂක බටයින්ට රතුපාට මල් දුන්නේ උද්ඝෝෂණයේ අතරතුර? ඇයි යුක්‍රේනයේ මේ අර බැටන් පොල් කරකෝ ඉන්න මේ සොල්දාදුවන්ට ඉදිරියේ යුක්‍රේන මිනිස්සු වීණා වාදනය කරේ? කොහොමද ගුවන්තමාලාවේ මිනිස්සු සාමකාමී අරගලයක් ගොඩනැගුවේ දුෂ්ට දුර්දාන්ත පාලකයක් අයින් කිරීම දක්වා? කොහොමද ඒ කටයුතු කරේ? මම අද කියලා දෙන්නේ යන්නේ කාරණා. මම විශ්වාස කරන දෙයක් තමයි ලංකාව ටිකක් දුප්පත්. සම්පත් වලින් නෙමෙයි, සංකල්ප වලින් දුප්පත්. ඉතින් ඒ සංකල්ප පෝෂණය කිරීම සඳහා මට දෙන්න පුළුවන් පුංචි මේ උදව්වක් තමයි දෙන්න උත්සාහ කරන්නේ මගේ නම රුචිර විජේසේන. මම මේ අරමුණට කැප වෙලා තියෙනවා. මම හිතනවා රටක් විදියට අපිට ඉස්සරහට යන්න නම් ඒ සංකල්පවල පෝෂණය වීම අතිශය වැදගත් කියලා. මුලින්ම මේ ගුවන්තමාලාව කියන රට ගැන පොඩ්ඩක් කියලා ඉන්න. මේක හරිම ලස්සන රටක් ගුවන්තමාලාව. මධ්‍යම ඇමරිකාවේ තියෙන. උඩින් තියෙන්නේ මෙක්සිකෝ. පල්ලෙහැන් තියෙන ඔයගොල්ලෝ අහලා ඇති රටක් තියෙනවා හොන්ඩ්‍රස් රාජ්‍ය කියලා. ඒක තමයි පල්ලෙහැන් තියෙන රට. ඉතින් මේ ජෛව විවිධත්වය අතින් ගත්තාම හරියට ලංකාව වගේ මේ ඉතාම ජෛව විවිධත්වයෙන් අනූන රටක්. හරි ලස්සනයි. මේ ලොකු ඉතිහාසයක විශේෂම ඉන්කා මායා කියලා ඔයගොල්ලෝ අහලා ඇති දකුණු ඇමරිකානු මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාරය, ඒ ශිෂ්ටාචාරයේ නෑකම්ගෙන් රටක් තමයි මේක. ඒ හොඳ මේ හොඳ වටිනා මේ ඉතිහාසයක් තියෙන රටක්. දැන් ආර්ථිකය ගත්තා මේ ලංකාව වගේ. ආර්ථිකය ගත්තාම ජනගහන ප්‍රමාණය ගත්තාම හරියට ලංකාව වගේමයි. ඒ ප්‍රමාණවලට ගොඩක් සැසඳෙනවා. ඒ වගේම ලංකාව වගේම අවුරුදු 30 ගානක සිවිල් යුද්ධයකුත් මේ රටේ තිබුණා. තිබුණේ ඒ රටේ හමුදාවයි ඔය කියන්නේ මේ සමාජවාදී කැරලිකරුවන් අතර තමයි තියෙන්නේ. මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ලංකාව වගේමයි. විධායකයේ හසුරවන්නේ ජනාධිපති කෙනෙක් ඉන්නවා, ඊට පස්සේ උපජනාධිපති කෙනෙක්ගේ පුංචි කැබිනට්ුවක් තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථාදායකයේ තියෙන ඒ රටේ තියෙන අපේ රටේ පාර්ලිමේන්තුනේ ඒ රටේ තියෙන කොංග්‍රස් කියලා එක. කොංග්‍රස් සභාව තියෙනවා. ඒ වගේම ස්වාධීන අධිකරණයකුත්. දැන් මේ ගුවන්තමාලාවේ මිනිස්සු පෙරස් මොලීන කියන මේ ජනාධිපතිතුමාව පත් කරගන්නවා 2011 වසරේ. දැන් මෙයා මේ යුද නිලධාරියෙක් කලින් අර කිව්වනේ සිවිල් යුද්ධයක් කියලා, ඒකේ ජෙනරාල් කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. දැන් මෙයා ටිකක් අර අමුතු චරිතයක්. මෙයාට යුද අපරාධ චෝදනා තියෙනවා. අහිංසක මිනිස්සු ඒ කැරල්ල කාලේ වෙඩි තියලා මැරුවයි කියලා. ඒ වගේ මෙයා දරුණු චරිතයක්. මිනිස්සු මෙයාව පත් කරගද්දි ගොඩාක් බලාපොරොත්තු තිබුණා ඒගොල්ලන්ට. මොකද මේ රටේ තියෙන මද්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. මේ දකුණු ඇමරිකානු මධ්‍ය ඇමරිකානු රටවල මේවා. ඉතින් මේ මද්ද්‍රව්‍ය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ දරදඬු ප්‍රතිපත්ති හේතු වෙයි ඒ රටේ මද්ද්‍රව්‍ය වලින් මුදා ගන්න කියලා ගොඩාක් මිනිස්සු කල්පනා කරා. ඒ වගේම මේ ආර්ථිකය හොඳට සංවර්ධනය කරලා සමෘද්ධිමත් කරයි කියලා මිනිස්සු කල්පනා කරා. නමුත් ටික කාලයක් යනකොට මිනිස්සුන්ට තේරුණා ඒ කාරණා නම් සඵල වෙන්නේ නැති බව. මේ
එහෙම මෙහෙන් තොරතුරු එන්න ගත්තා. විශේෂයෙන්ම මේ රටේ කරප්ෂන් එක සම්බන්ධ, අපි කියන දූෂණය සම්බන්ධ චෝදනා මේ ජනාධිපතිවරයාට විරුද්ධව නැගුණා. විවිධ කණ්ඩායම් මගින් මේ කාරණා ඉදිරිපත් කළා. නමුත් කාටවත් ඒව ඔප්පු කරගන්න විදියක් තිබුණේ නැහැ. මිනිස්සුන්ට පේනවා දූෂණය හොඳට සිද්ධ වෙනවා කියලා. නමුත් ඒකට මේ දේශපාලන අධිකාරිය සම්බන්ධ බවත් මිනිස්සුන්ට තේරෙනවා, මේ ජනාධිපතිවරයා ඇතුළු. නමුත් ඒකට මේ ඔප්පු කරගන්න, ඒක සාධක සහිතව ඔප්පු කරගන්න ඒගොල්ලන්ට හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි 2015 අවුරුද්දේ මිනිස්සුන්ට හම්බුණා මේකට විරුද්ධව සාක්ෂි. මේ ජගත් සංවිධානය සම්බන්ධ වෙච්ච ගවේෂණ කණ්ඩායමක්, මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සහ විගණනය සම්බන්ධ කටයුතු කරන, ඒගොල්ලන්ට හම්බුණා සාක්ෂි මේ ඉහළ පෙළේ දේශපාලඥයන් සම්බන්ධ වෙලා ඉතාම දූෂිත ක්‍රමවේදයකට ඒ රටේ ආදායම් බදු වෙනස් කරන ක්‍රමවේදය. ඒගොල්ලෝ කරේ මෙන්න මේකයි. ඒ රටේ ඉන්න ප්‍රධාන ජනතා, මේකට මුලින්ම හම්බුනේ උපජනාධිපතිවරයා, ඒ රටේ හිටියා. ඒ උපජනාධිපතිවරය සහ ඒ රටට විවිධ දේවල් ගෙන්නන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන, ඒ කියන්නේ සීනි, පිටි, ඊට පස්සේ ඔය තව අවශ්‍ය කරන පළතුරු වර්ග, ඌවා ගෙන්නන මේ ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතාවයක් පෙන්නු කරා. එතන මේගොල්ලෝ මේ කතා කරපු හඬපට එළියට ආවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ රටට යම් කිසි භාණ්ඩ ආනයනය කරන්න ලං වෙනකොට මේගොල්ලෝ කතා වෙලා මොකද වෙන්නේ? එකපාර ඒකේ ඒ ආනයන පොලිසීස් එකපාර වෙනස් කරනවා. වෙනස් කරපු වෙලාවට අර ආනයන කරඩු මහා විශාල ප්‍රමාණයක් අර භාණ්ඩ ගෙනල්ලා දාගන්න. ඒ වගේම එන එවන භාණ්ඩ ප්‍රමාණය ඒ කස්ටම් එක භාවිතා කරලා, ඒ කස්ටම් එක කියන නිලධාරීන් භාවිතා කරලා ඒ එවන ප්‍රමාණයට වෙනස් වර්තා හදනවා. ඒ කියන්නේ හරිම දූෂිත විදිහට අර කීප දෙනෙක් මේ ලොකු ඉහළම පෙළේ රටේ හිටපු ආනයන කරුවන් සහ මේ දේශපාලන අධිකාරිය එකතු වෙලා යම්කිසි හොර මගඩියක්, දූෂණ මගඩියක් කරන බව ඒ විශ්ලේෂණ කණ්ඩායම, ගවේෂණ කණ්ඩායම මේ හොයාගත්තා. ඊට පස්සේ ඒක ගැන රිපෝට් එකක් මේක UN සම්බන්ධ වෙච්ච, ඒ කියන්නේ ජගත් සංවිධානය සම්බන්ධ වෙච්චින්දා මේක එකපාර ඩිස්පියුට් කරන්න, එහෙම නැත්නම් විරුද්ධ වෙන්නේ රජයට හැකියාව තිබුණේ නැහැ. මුලින් මේක දාපු ගමන් මොකද කරන්නේ? රජය එකේ ඒ රජයේ ඉන්න ප්‍රධාන අයිති එක එක කතා කියනවා, මේක සාධාරණ විදියට තමයි සිද්ධ වුනේ, මේක කිසිම ප්‍රශ්නයක් නෑ, අපි කලින් කරලා තියෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් සාමාන්‍ය පරිදි මේක යට ගහන්න උත්සාහ කරා. දැන් ඔන්න ඕක තමයි ඔය සමාජ අරගලයට පසුතලයේ වෙච්ච කතාව. හැබැයි මේ සමාජ අරගලයේ පටන් ගන්න ඉතාම පුංචි තැනක මේ කරුණු කාරණා සියල්ලම බලාගෙන හිටියා එක මේ ගවාතමාලාවේ තරුණ ගෑනු ළමයි. මෙයාට හිතුණා දැන් නම් ඇති මේ වැඩේ. මේ අපේ රටේ අනාගතය, අපේ ජීවිත තමයි මේගොල්ලෝ මේ හොරා කන්නේ විනාශ කරන්න කියලා. එයා මේ 7 දිනක් එක එකතුණා. එයාගේ යාළුව සමීපතමේ මේ බාන කොච්චර පොඩිද කියලා මේක පටන් ගන්න තැන. මේ එයාගේ යාළුව 7 දිනක් එක එකතු වෙලා පුංචි ෆේස්බුක් ගෲප් එකක් හදලා ඒකේ ලිව්වා, අපි මෙන්න මේ දවසේ අපි ගවාතමාලාවේ අගනගරයේ ජනාධිපති මන්දිරයේ ඉස්සර අපි එකතු වෙමු. ඒකට ඒගොල්ලෝ පුංචි හෑෂ්ටැග් එකක් දැම්මා. ඒ හෑෂ්ටැග් එක තමයි රෙනන්සියායා. රෙනන්සියායා කියලා කියන්නේ ඒ භාෂාවෙන් ඔයා තාම අයින් වෙන්නේ නැද්ද කියන කාරණාව. කියන්නේ මේ ජනාධිපතිතුමාට තමයි යා ඒගොල්ලෝ එල්ල කරේ, මේ වගේ දූෂිත පාලකයන් ඉන්නවනම් ඒගොල්ලෝ අයින් වෙන්න ඕනේ කියන කාරණාව. දැන් එයා පසු කාලෙක කියනවා මේ අරගලයේ පළවෙනි උද්ඝෝෂණය පටන් ගන්න දවසට එයා 100 දිනක්වත් අපේක්ෂා කරේ නැහැ කියලා. ඔගොල්ලෝ විශ්වාස කරනවාද පළවෙනි දවසේ 11,000කට වඩා අධික සෙනඟක් ඒ තැනට වෙලා හිටියා. ඒතර අරගලයක් පටන් ගන්න හේතු වෙනවා ඒ සමාජයේ පසුබිම. ඒ සමාජයේ පසුබිම මත කවුරු හරි කෙනෙක් මුල් ගිනි පුපුර දැල්ලුවාම ඒක වටා මිනිස්සු එකතු වෙනවා. 11,000 ගවාතමාලාවේ අගනගරයේ ජනාධිපති මන්දිරයේ ඉස්සරහා එක මේ ෆේස්බුක් මේ පේජ් එකකින් ෂෙයා කරපු කාරණාවකින් නිසා මිනිස්සු හිටගා. මේ අය තීරුම් ගත්ත තව වැදගත් දෙයක් තිබුණා. ඒගොල්ලෝ තීරුම් ගත්තා මේ වගේ අරගලයන් දියකරන්න වහාම මේ රටේ රජයේ කටයුතු කරන බව. ඒගොල්ලෝ ඒ පළවෙනි දවසෙන් පස්සේ දෙවෙනි දවසේ ඒගොල්ලෝ නැවත පණිවිඩයක් ඒ ෆේස්බුක් කරාම යව්වා. අපි මේ අරගලය කිරීම සඳහා කිසිම දේශපාලන පක්ෂයක් අපි හවුල් කරගත නොයුතුයි කියලා. ඒ අරගල කරුවන්ට ඒකට සම්බන්ධ වෙන ෆේස්බුක් එකෙන් මේ සේරම කරන්නේ. ඒගොල්ලෝ කිව්වා මේ දේශපාලන පක්ෂවල පාට ඇඳගෙන ඉන්න එපා ඔයගොල්ලෝ.
ඊට පස්සේ දේශපාලන පක්ෂවල දේවල් කිසි දෙයක් කියන්න එපා. මේක නිර්පාක්ෂික විය යුතුයි කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ ආරක්ෂා වීම සඳහා ඇඳුම් ඇඳගෙන ඉන්න, වතුර බෝතලයක් අරන් ඉන්න, කණ්ඩ මොන හරි අරන් දෙන්න. අපි මේ අරගලයේ දිගින් දිගටම කරලා මේ ජනාධිපතිවරයා පන්නමු කියලා මේගොල්ලෝ සේරම එකතු වුණා. ඒක අතිශය වැදගත් වුණා. ඒ පසු කාලණේක ඇනලයිස් කරලා බලනකොට රටේ අරගලයට ඒක අතිශය වැදගත් වුණා. මේක නිර්පාක්ෂික අරගලයක් විදියට ගෙන යාම සඳහා. දැන් මේගොල්ලන්ගේ මේ අරගලය ඇත්තනම ගොඩාක් සාර්ථක වුණා. පළවෙනි දවස් පහ ඇතුළත මේ එකපාර නම් දුන්නේ නැහැ. හැබැයි ටිකක් දවස් පහක් හයක් මේගොල්ලෝ අරගල කරන මේගොල්ලෝ ගියෙත් නැහැ. මේ ගුවාතමාලාවේ අගනගරයේ ජනාධිපති මන්දිරයේ ළඟ මේගොල්ලෝ කඳවුරු බැඳගෙන ඉන්න පටන් ගත්තා. දවස් පහක් ඇතුළත අර උප ජනාධිපතිවරිය මෙයා රිසයින් කරා. ඒ කියන්නේ යාව ඉල්ලන් අස්වෙන්න කියලා කිව්වා ඒ රටේ ජනාධිපති. දැන් ලොක්ක තමයි මේ වැඩේ ගෙනෙපු ලොක්ක තමයි ජනාධිපති. හැබැයි වහාම කිව්වා ඉක්මන්ට ඔයා මේ අයින් වෙන්න කියලා. අර උප ජනාධිපතිවරියව අයින් කළා දැම්ම. ඊට පස්සේ ඒ අයින් කළා දැම්මා. ඊට පස්සේ නඩුවකට ගියෙත් නැහැ. නඩුව අහන්න ගියෙත් නැහැ. නිකන් අයින් කරා විතරයි. මිනිස්සු ඒක පිළිගත්තේ නැහැ. මිනිස්සු දිගින් දිගටම කිව්වා මේගොල්ලන් නඩුව අහන්න ඕන කියලා. මිනිස්සුන්ගේ ඒ තියෙන උද්ඝෝෂණේ බරපතලකම වැඩිකමට ඊළඟට මෙයාට නඩුව අහන්න පටන් ගත්තා. හැබැයි මේ සීරම ඇතුලේ මේ මිනිස්සු දැනගෙන හිටපු කාරණාවක් තමයි මේ දැන් සාක්ෂි දැනට තියෙන උප ජනාධිපතිවරියට විතරක් වුණත් මේ කාරණා සියල්ල බලාගෙන ඉන්නේ දූෂණේ මහමුලකරු ඒ රටේ ජනාධිපති කියලා මිනිස්සු දැනගෙන හිටියා. ඉතින් මේ මූලික වටේ මේ අරගල ඔය විදියට පොඩ 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 විසිරලා ගියා ඒ රටේ. එහෙනම් පළවෙනි රැල්ල ඒ ගුවාතමාලාවේ පළවෙනි රැල්ල සාර්ථකව නිමු වුණා. පළවෙනියටම මේ උප ජනාධිපතිවරියව අයින් කරලා. දැන් ඔන්න ඔය විදියට මේ ගුවාතමාලාවේ පළවෙනි අරගලය ජයග්‍රහීව අවසන් වුණා මේ ජනතාව. හැබැයි දෙවනි අරගලය ඊට පසුව පටන් ගත්තා. ඒක සිද්ධ වුණේ අර උප ජනාධිපතිවරයව අයින් කළ දාපු දවසේ. මේ රටේ ජනාධිපති පෙරස් මොලීනා මේ මාධ්‍යයට ඇවිල්ලා කිව්වා මම නම් අයින් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොච්චර කිව්වා මම අයින් වෙන්නේ නැහැ. මම මේකට සම්බන්ධ නැහැ. ඒකින්ද මාව අයින් කරන්න හදන්න එපා. මේ රට වැටේ මම අයින් වුණොත් ඒකින්ද මම මේ රටේ මට ඡන්දි දීලා තමයි මාව පත් කරගත්තේ. මට තව අවුරුදු ගාණක් ඉන්න මම මේ කාලේ මං ඉන්නවා කියලා ජනාධිපති කිව්වා. මිනිස්සු ඒකට කැමති වුණේ නැහැ. මිනිස්සු දැනගෙන හිටියා සාක්ෂි තිබුණේ නැති වුණත් මිනිස්සු දැනගෙන හිටියා මෙයා මේ දූෂණ වලට මුල ඉඳලා සම්බන්ධයි. මෙයා මිනිස්සයව අයින් කරන්න ඕනේ ඒ රටට යම්කිසි දෙයක් සෞභාග්‍යමත් දෙයක් සිදු කරගන්නම් කියලා. මෙන්න මේ මොහොතේදී තමයි ජනතාවට තේරුනේ මේ උද්ඝෝෂණයෙන් ඔබට මේ ජනතා අරගලය ගෙනියන්න ඕනේ කියලා. මේ මිනිස්සුන්ට කොච්චර අයින් වෙන්න කිව්වත් ඒ මිනිස්සු අයින් වෙන්නේ නැති බව මිනිස්සුන්ට තේරුණා. මොකද වෙන්නේ උද්ඝෝෂණයෙන් පොඩ්ඩක් මේ ශක්තිමත් වෙනකොට ටිකක් හඬ වැඩි වෙනකොට මෙයා තව මිනිස්සු දෙන්නෙත් තුනෙක් අයින් කරලා දානවා. ඊට පස්සේ ටික කාලයකට පොඩ්ඩක් මේක යට යනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් සද්ද වැඩි වෙනකොට තව දෙතුන් දෙනෙක් අයින් කරලා දානවා. මේ එනකොට මේ අලුත් වාර්තා කුමාර කිව්වනේ අර ජගත් සංවිධාන පරීක්ෂක කණ්ඩායම තව අලුත් වාර්තා ඉදිරිපත් කරනවා. මේ මොකද කරන්නේ මේ මිනිස්සයා ඒ රටේ ඉන්න එක එක මිනිසුන්ව අල්ලලා ඒගොල්ලන්ව අයින් කරනවා. නමුත් එයා අයින් වෙන්නේ නැහැ. එයා දිග කාලෙක හිටියා. මිනිස්සු කල්පනා කරා මේ වැඩේ නම් මේම හරියන්නේ නැහැ. එයා ඒගොල්ලෝ කල්පනා කරා කාරණා තුනක් මේ අරගලය ඊළඟ මට්ටමට ගෙනියන්න අවශ්‍යයි කියලා. උද්ඝෝෂණයකින් ඔබට මේ ජනතා අරගලය ගෙනියන්න ඕනේ කියලා මිනිස්සු කරපු පළවෙනි කාරණාව තමයි මිනිස්සු හිතුවා මේ මිනිස්යාගේ මේ ප්‍රෙසිඩන්ට්ගේ මේ දූෂිත පාලකයාගේ මේ බලය රැඳිලා තියෙන්නේ මොනවා මතද කියන එක. ඒගොල්ල මුලින්ම දැකපු එකක් තමයි මේ පාලකයා නිතර කියන්නේ තමයි මට මේ මැතිවරණයකින් මට ලබා දෙන බලය තියෙනවා. හරි, කියන්නේ මට ජනතාව බලය දීලා දෙනවා මේ කාලේ ඉන්න. ඒකින්ද මම ඉන්නවා. නිතරම මෙයා එක කියපු එක. එතන මිනිස්සු මුලින්ම යෙදුනා ඒ බලකණු ඒ පාලකයා රැඳිලා ඉන්න බලකණු වෙත පීඩනය ඉල්ල කරන්න. ඒ මිනිස්සු මොකද කරේ මේ මැතිවරණ ක්‍රමේ ඒ මැතිවරණ කාර්යාලයට සහ මැතිවරණ ක්‍රමයට ඒ පාලකයන් පත් කරන ක්‍රමයට විරුද්ධව ලොකු හඬක් ගොඩනගන්න උත්සාහ කරා. ඒ කියන්නේ අර ජනාධිපතිවරයාගේ ශක්තිය තියෙනවනේ ඒ ශක්තිය රැඳිලා තියෙන ආයතන වලට පීඩනය ඉල්ල කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ මැතිවරණ කාර්යාලය මේ මැතිවරණ කාර්යාලයෙන් දිගින් දිගටම ජනතාව ගිහිල්ලා මේ බලපෑම් කරා ඒ කාර්යාලයට. මේ වගේ දුෂ්ට මේ පාලකයන් මේ ඉන්නවනම් ඒගොල්ලන්ව වෙනස් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන ඔයගොල්ලෝ කරන්න කියලා.
ඒ රටේ ඒ මැතිවරණ කාර්යාලයේ පොඩ්ඩක් මේ අර ජනාධිපතිතුමාගේ පැත්තර තමයි හිටියේ. මිනිස්සු හරි ලස්සන උදාහරණයක් තියෙනවා. මිනිස්සු එක්තරා අවස්ථාවක මේ දහස් ගණකින් බිත්තර තියෙන්නේ. බිත්තර අරගෙන ගිහිල්ලා මේ මැතිවරණ කාර්යාලයේ ඉස්සරහ තිබ්බා. මේ බිත්තර වලින් යම්කිසි දෙයක් සංකේතවත් වෙනවා. මේ මිනිස්සු කිව්වේ ඕගොල්ලන්ට මේ දුෂ්ට පාලකයන් මේ රටට මේ වගේ මේ රට පරිපාලනය කිරීම නැති කිරීමට ඕගොල්ලන්ට බිත්තර නැත්තම් අපේ බිත්තර ඕගොල්ලෝ ගන්න කියලා. ඉතින් ඒක ඒක විදිහක්. මේ අවිහිංසාවාදී අරගල වල එක විදිහක්. දෙවනි කාරණාව විදිහට මේ මිනිස්සු මේ තීරුම් ගත්ත දේ තමයි මේ සමාජ අරගලේ පුළුවන් තරම් සමාජගත කරන්න අවශ්‍යයි කියන්නේ. දැන් මේ ගුවාතමාලාවේ ගොඩාක්ම අරගලයේ ගියේ ගුවාතමාලා අගනුවරද. මේ අගනුවර ගොඩාක් හිටියේ මේ ධනවත් කට්ටිය, ඒ කියන්නේ විවිධ වෘත්තීන් කරන කට්ටිය. ඒ වගේම වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ඊට පස්සේ යම් ප්‍රමාණයකට මේ කර්මාන්තකරුවෝ සහ ඒවයි වැඩ කරන ලේබරස්ලා තමයි මේ ගුවාතමාලා අගනගරේ හිටියේ. නමුත් මේ රටේ සාතිශයේ බහුතරය ඉන්නේ ප්‍රධාන නගරවලින් පිට. ඒ කියන්නේ මේ ගැමි ස්වභාවයක් තියෙන රටක්. මේ මිනිස්සු කල්පනා කරා රෙනන්ෂියා යා කියන මේ අරගලය ගෙනියන්න ඕනේ ගමට කියන කාරණාව. ඒ මිනිස්සු උත්සාහ කරා දිගින් දිගටම පණිවිඩ යන්න සහ ඒ පණිවිඩ යවන ක්‍රම භාවිතා කරන්න ඒ ගම්වල මිනිස්සුන් ඇමතීම සඳහා. මේ දූෂිත පාලකයන්ට එරෙහිව එකතු වෙන්න කියලා, විශේෂයෙන්ම ගොවීන් ඊට පස්සේ කම්කරුවන් මේ සඳහා නැගිට එන්න ඕනේ කියලා. ඒ අතරම ඒ අරගල කරුවන්ගේ ප්‍රධානම අරමුණක් වෙච්ච දෙයක් තමයි ඒ රටේ තිබුණු ක්‍රිස්තියානි ක්‍රමයේ තමයි බෞද්ධලේ වශයෙන් ඒ රටේ තියෙන්නේ. මේ ක්‍රිස්තියානි නායකයන් කොහොමද ඒ අරගලයේ වෙනුවෙන් පෙළගස්සන්නේ කියන කාරණා. එහෙනම් මේ අරගලය සමාජගත කිරීම ඒගොල්ලෝ අර උද්ඝෝෂණයෙන් ඔබට මේ අරගලය ගෙනියන්න කරපු කාරණා. ඒ වගේම තව වැදගත්ම දෙයක් මේගොල්ලෝ කරා. ඒක තමයි මේ රටේ ජනාධිපතිවරයා යටතේ තමයි මේගොල්ලන්ගේ සම්පූර්ණ මාධ්‍ය භාවිතය තිබුණේ. ඉතින් මේ දැන් මේ මාධ්‍යට අනුව මේ රටේ කිසිම අරගලයක් ඇත්තෙත් නැහැ. හැමෝම බොහොම සතුටින් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයි ඉඳලා හිටලා මේ තරුණ රස්තියාදුකාරයෙක් දෙන්නේ කෑගහන ප්‍රශ්නයක් තමයි මේ මාධ්‍යවලට අනුව තිබුණේ. මේ මිනිස්සු ඒ මාධ්‍ය වර්ජනය කරන්න පටන් ගත්තා. ඒගොල්ලෝ රැල්ලක් හැදුවා මේ දූෂිත ආණ්ඩුවේ මේ තියෙන රාජ්‍ය මාධ්‍යයන් භාවිතා කරන. ඒ වෙනුවට ඒගොල්ලෝ සමාජ මාධ්‍ය භාවිතා කරලා වෙනම මේ ඒගොල්ලන්ගේම ඒ මාධ්‍ය, ඒ කියන්නේ තොරතුරු ගමන් කිරීම සඳහා මීඩියා ව්‍යාපාරයක් කරනවා. ඉතින් මේ කාරණා ටික එකතු වෙලා ඒගොල්ලෝ එක දවසකදී මුළු රටම එළියට බැස්සා. මෙන්න මේ වෙලාවේ තමයි ජනාධිපති තීරණේ, දැන් නම් මට මේක තුළ බලයක් නැහැ, මම පුළුවන් තරම් මේකෙන් මගේ ඇඟ වේරගෙන මෙතනින් යන්න ඕනේ කියන කාරණා. එයා කරපු දෙයක් තමයි එයාට තීරණා. දැන් එයා නඩු ඇහුවොත් එයා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට මැදි වෙනවා. එයා තීරණය කරා එයාගේ ජනාධිපති බලතල භාවිතා කරලා ඊ රටෙත් ජනාධිපතියට විරුද්ධව නඩු දාන්න බෑ. නඩු අහන්න බෑ. එයා එහෙම තමයි මේ නීතිය තියෙන්නේ. මෙයා බැලුවා ඒ ඉමුනිටි එක භාවිතා කරලා, ඒ බලය භාවිතා කරලා නඩුහානයකින් හරි නැවතිලා බේරිලා මට ඉන්න පුළුවන්ද කියලා. ඕගොල්ලෝ විශ්වාස කරනවද අන්තිමට එයාට බහුතර අර මේ එකඟත්වයේ තිබුණේ, එයාට බහුතර සහයෝගයේ තිබුණු කොංග්‍රස් මණ්ඩලය ඒකමතිකව තීරණය කරා ජනාධිපතිවරයාට ඒ ඉමුනිටි එක දෙන්නේ නැහැ කියලා. අන්තිමට එයාගේ මිනිස්සුත් එයාට නැති වුණා. පස්සේ මොකද කරේ? මෙයාට සම්බන්ධ නඩු ඇහුවා. මෙයා පුටුවක තියලා මෙයා ඒ ඒ කතා කරපු ඒ සාකච්ඡා, හොර සාකච්ඡා මෙයාට අහන්න දුන්නා. ඒ රටේ ඒ ඒ විභාගය ඇතුළතේ මෙයාට අවසානයේ මේ නඩුවෙන් තීරණය වුණා මෙයා මේ දූෂිතයෙක් කියලා, වංචාකාරයෙක් කියලා, හොරෙක් කියලා. අන්තිමට මෙයාව හිරගත කිරීමෙන් ඒ අරගලයේ අර මිනිස්සු ජයග්‍රාහීව අවසන් කරා. ඔන්න ඔහොම තමයි ගුවාතමාලාවේ මිනිස්සු සාමකාමී අරගලයකින් දූෂිත ජනාධිපතිවරයෙක් පන්නලද. සෞර්දේනි අවසාන සංකල්පය කියලා දෙන්නම්. මේ ඉතිහාසයේ පුරාවට නැවත නැවත පෙන්වලා දුන්න කාරණාවක් තමයි මේ දූෂිත පාලකයන්ට කොතරම් යන්න කිව්වත්, කොච්චර හොඳින් කිව්වත් අනේ ඔයා යන්න දැන් ඔයා කර ඇති කියලා කිව්වත්,
ටිකක් නරක විදිහට මේ අර නිකන් නරක වචන භාවිතා කරලා යන්න කියලා කෑ ගැව්වත් මේ ලෝකේ පාලකයෝ නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා නැහැ. මේ ලෝකේ පාලකයෝ ගිහිල්ලා තියෙන්නේ ඒ තමුන්ගේ තනතුරු අතහැරලා දාලා ඒ පාලකයන්ට යෑම හැර අන් කිසිම විකල්පයක් නැති වුණ අවස්ථාව. අතිශය වැදගත්. යෑම හැර අන් කිසිම විකල්පයක් නැති වුණ අවස්ථාව. සෞර්ධිනි බලය කියලා කියන්නේ මේ ලෝකේ යම්කිසි සමූහයක් යම්කිසි දිශාවකට ගමන් කිරීමේ ඇති හැකියාව. යම්කිසි අරගලයට පුළුවන් නම් ඒ ගමන් කරන දිශාවට ඒ මිනිස්සු එක්රාශී වීම නවත්තන්න. මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් මුලින්ම අනිත් දිශාවකට ගමන් කරවන්න. එහෙම නැත්නම් ඒ ගමන් කරන ගමන නවත්තන්න. අර පුද්ගලයන්ට ඒ බලය තියෙන පුද්ගලයන්ට බලය නැති වෙලා සමාජ අරගලය මේ පොපියුලේෂන් එකකින් ජනගහනයකින් අති විශාල ප්‍රමාණයකට පැතිරලා ගියාම අර බලයේ මූලික සංකල්ප යම්කිසි දිශාවකට මිනිස්සු නතු කිරීම ගමන් කිරීමට නතු කිරීම කියන කාරණාව නැති වෙලා යනවා. එවැනි අවස්ථාවකට පත් වුණාම විතරයි ඒ රටේ ඉන්න දූෂික පාලකයන්ට අයින් වීම හැර වෙන විකල්පයක් නැති වෙන්නේ. සැබෑ ජනතා අරගල මේ ලෝකයේ දිනලා තියෙන්නේ එහෙමයි. එහෙම නැතුව යන්න කියලා එහෙම දිනපු අරගලයක් මම දන්න මට්ටමින් නැහැ. ඉතින් සෞර්ධේනි මම හිතනවා මේ කාරණාව යම්කිසි ආකාරයක හෝ වැදගත් වෙන්න ඇති කියලා. මොකද විශේෂයෙන්ම මේ සමාජ වෙනසක් ගැන මිනිස්සු ගොඩාක් කතා කරනවා. නමුත් මම හිතුවා ඒකට ඉතිහාසයෙන් යම්කිසි මේ සංකල්පයක් අරගෙන එන්න ඕන කියලා. ඒ මොකද මේ යන්න කියන අයටත් ඉන්න හිතන අයටත් ඉතිහාසයේ පොඩ්ඩක් මලක් කරලා දීම සඳහා. ඉතින් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණා. මම නැවතත් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයේ හම්බෙමු.